වහබ් අන්තවාදය අතුකාතමමු. යන බැයින් වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංධාන කළ මෙම ජනරැලිය අද පස්සුරුවේ පැවැත්වුණේ නුගෙගොඩ ආනන්ද සමර කොන් රංගපීඨයේදී. ඊට ආගමික නායකින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මං අද විශේෂ හෙළිදරව්වක් කරනවායි කියලා සඳහනක් කළා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට කාත්තංකුඩි ප්‍රදේශයේ එක්තරා මුස්ලිම් වැසියෙක් ඒ වාර්තාවේ ඉතා පැහැදිලි ලෙස ෂරියා නීතියෙන් මරා දමන ලද 20කට අධික පිරිසක් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. තමන් ෂරියා නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මොනවටද? පොලියට මුදල් දීම නිසා, ඊළඟට රජයට ඔත්තු දීම නිසා, ඒ වගේම ගණිකා වෘත්තිය යෙදුනයි කියලා කාන්තාවක්, ඒ වගේම තමයි කාඩ් සෙල්ලම් කරුවයි කියලා, ඒ වගේම ආගම හැරයාම, ඒත් එක්කම හමුදාවේ සමාජිකයෙක්ව සිටීම. මතක තියාගන්න, මේ සියලු කරුණු නිසා 20කට අධික ප්‍රමාණයකට මරණ දණ්ඩනය දීලා තියෙනවා මේ වෙනකොටත් කාත්තංගුඩි ප්‍රදේශයේ ෂරියා නීතියට අනුව. මගේ ළඟ ඔක්කොම ෆයිල් තියෙනවා. දැන්වත් අපිට අභියෝගයක් තියෙනවායි කියලා පක්ෂපාත වශයෙන් බෙදිලා 62 ලක්ෂයේ ටොයියයි 58 ලක්ෂයේ බයියයි කියන කතන්දරේ අතහැරලා දාන්න ඕනේ. ඒ වෙනුවට ටොයියෝ බයියෝ නොවි ශ්‍රී ලාංකිකයෝ බවට පත් වෙන්න ඕනේ. රටේ නායකයෝ වහබ් අන්තවාදීන්ගේ සල්ලි කුට්ටියට ඡන්ද කුට්ටියට යට වෙලා උන්ව ආරක්ෂා කරන තැනකට තල්ලු වුණා. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අරගලයේදී වහබ් අන්තවාදීන්ට ජයග්‍රහණය ලබා දීලා සටන කෙලවර කරා. ඒ විතරක් නෙවෙයි, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ, ඇමතිවරු 9 දෙනෙක් හිටියා. අපි අන්තවාදියා කියලා ඇඟිල්ල දික් කළේ රිචාඩ් බදුර්දීන්ට පමණයි. හැබැයි මේ අන්තවාදීන් පිටිපස්සේ ඉන්න බලවේග මේ 21 එක මිටියට තියලා ඇමතිවරු 9 දෙනා අස් කරලා අපි ඇඳ ඉර මකලා දැම්මා. දැන් ආයේ අර පරණ කාල කන්නි ශ්‍රී ලංකාව බිහිවෙමින් නැති වෙනවා. ඒක අපි බයයි. අද මම තමුන්නාන්සලාට වචනයක් දෙනවා. ජූලි මාසේ 23 වෙනිදා මම තියෙන මාධ්‍ය හමුවක මේ රට මුස්ලිම් රටක් වෙන වර්ෂය මම විද්‍යාත්මක සාක්ෂි සමග විද්‍යාත්මක ගණ්‍යයන් සමග පෙන්නලා දෙන්න ලෑස්ති. ඇයි අපි මේකට බයද? ඔව්, මේ රට මුස්ලිම් රටක් වෙනවට අපි බයයි. මුස්ලිම් සමාජයේ අද වහබ් අන්තවාදීන්ට ගොදුරු වෙලා තියෙන නිසා මේ රටේ මුස්ලිම් ජනගහනය වැඩි වෙනවට අපි බයයි. හිතන්න එපා සමස්ත මුස්ලිම් සමාජයේ මේ වහබි අන්තවාදය පිළිගන්නවා කියලා. ඔවුන්ට සටන් වදින්න ශක්තිය නැහැ. ඔවුන්ට සටන් වදින්න ශක්තිය දෙන්න ඕන. මුස්ලිම් දේශපාලන නායකයෝ මේ වහබි අන්තවාදයට යට වෙලා ඉවරයි. සූබි මුස්ලිම් වරුනි, මේ නුඹේ වේදිකාව රිෂාඩ් බදුර්දීන් වහබි අන්තවාදියා, මේ නුඹේ වේදිකාව නෙවෙයි, මේ නුඹට රැහැනිව නැගෙන වේදිකාව. 2015 බලපෙරළියේදී සහරාල්ල වැඩකලේ හංසයට පාර්ලිමේන්තුවේ රඟ දක්වන තේරීංකාරක සභා නාටකයට ඇවිල්ලා කියනවා මුස්ලිම් ජාතිකයෙක් සහරාන් එක්සත් ජාතික පක්ෂයත් එක්කයි සම්බන්ධ. මේ නිසා තමයි සහරාන්ට විරුද්ධව පැමිණිලි ආවට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ අන්තවාදයට වැඩෙන්න දුන්නා, රාජ්‍ය අනුග්‍රහය දුන්නා, නිදහස දුන්නා. අපි මේ වහබි අන්තවාදයත් එක්ක එන මේ එක්සත් ජනපද උපාය මාර්ගික සැලැස්ම දකිමු. මුස්ලිම් සහෝදර ජනතාවනි, වහබි අන්තවාදය පාවිච්චි කරලා ඒ පිටුපසින් එන ඇමරිකානු හමුදා වැඩි වශයෙන් ගාල් වෙන්නේ උතුරහා නැගෙනහිර. විකුණාමලේ තමයි අක්කර 7000ක කඳවුරු බිම, මඩකලපුවේ තමයි ඊළඟ ക്ഷേම භූමිය. ඒ නිසා මේ රටේ මුස්ලිම් බුද්ධිමත් ජනතාවට අපි ආරාධනා කරනවා මේ අනතුර දකින්න. මගේ විශ්වාසය මැක්සිස්.